ගරුතර ස්වාමින් වහන්ස තුන්වන ප්‍රශ්නය අනවබෝධයෙන් සිදු වූ ප්‍රාණඝාත අකුසලයක් හෝ වෙනත් අකුසලයක් නැති කරගන්නේ කෙසේද? අනවබෝධයෙන් මෙහෙමයි පුතේ, චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. චේතනාවකින් තොරව යමක් සිද්ධ වුණොත් ඒකේ අකුසලයක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? චේතනාවක් සකස් වෙන්න ඕනේ. චේතනාවකින් තොරව යමක් සිද්ධ වුණොත් ඒක අකුසලයක් බවට විපාකයක් පිණිස සකස් වෙන්නේ හේතුවක් නැහැ. තේරුණාද? නමුත් අපේ ජීවිතේ යම් හේතුවක් නිසා අතීතයේ අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම්, සිල්පද බිඳීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ බිඳුන සිල්පදය අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න පිණිස. මොකද සමහරු අතීතයේ තිබුණා වූ තමන්ගේ සිල්පද බිඳීම් ගැන හිතලා ඒවෙන් ගැටි ගැටි ජීවත් වෙලා මැරෙන වෙලාවේ අපිට විඳිච්ච සිල්පදේමයි මතකෙට එන්නේ පිංගතුනි. ඒ විඳිච්ච සිල්පදේ මතකෙට ආවට පස්සේ අන්න අනිවාර්යෙන්ම අපි විදුණු සිල්පදේට අදාළව දුගතියක උප්පත්තිය සකස් කරගන්නවා. ඒ නිසා ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න, ඔබේ අතින් සිල්පදයක් බිඳෙනවා නම් දැන් සමහර පිංගතුල්ලා ඇවිල්ලා කියනවා හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනවා රැකියාවක් කරනවා එනිසා මට නිතරම බොරුවක් කියවෙනවා කියලා. ඉතින් දැන් මේ බොරු නොකියා මේ දේ කරන්නත් බෑ. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න සිල්පද පහ ආරක්ෂා කරගන්න. නමුත් ඔබේ අතින් සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳෙන සිල්පදය ගැන ගැටි ගැටි ඉන්න යන්න එපා. මොකද මේ බිඳෙන සිල්පදය ගැන ගැටි ගැටි ඉඳලා ගැටෙන වෙලාවක ඔබ මියපරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායටයි පිංගතුනි. ඒක මහා අපරාධයක්. මොකද ඔබ රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතරක් තියෙද්දී විදෙන සිල්පදය ගැන හිතලා ගැටෙන්න යන්න එපා. හැම වෙලාවෙම රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුට තුලින්ම ඔබට විදෙන සිල්පදය නිවැරදි කරගන්න ශක්තිය ලැබෙවි පිංගතුනි. එහෙම නැත්නම් ඔබේ අතින් අතීතයේ යම් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔබ දක්ෂ වෙන්න ශක්තිමත් කුසලයක් තුලින් ඒ අකුසලේ යටපත් කරලා දාන්න. දැන් එක මැදිවියේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඇවිල්ලා මට කිව්වා හාමුදුරනේ ජීවිතේ තරුණ කාලේදී අපේ අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලේ අපි ධර්මයේ තුල නැහැ, ධර්මයේ ආනිසංශ දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මයේ තුල ඉන්නවා. ඒ නිසා මේක හරි කරදරයක්, මේක හරි පීඩාවක්, මේ සිතුවිල්ල නිතරම මනසට වද දෙනවා කියලා. මම අහුව පුතේ ඔබලාට ওই සිතුවිල්ල නිතරම මතක් වෙනවද කියලා. ඔව් හාමුදුරනේ මේ සිතුවිල්ල නිරතුරුවම අපිට මතක් වෙනවා කියලා. මම කියවා මතක් වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද බුදුරජාන් වහන්සේ කියනවා හිත කියන්නේ මායя කියලා. මේ හිත කියන මායя නිරතුරුවම මැරෙන වෙලාවේ අපි සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්නම් මෙවැනි බලවත් අකුසලයක් මතක් කරලා දෙනවා පිංගතුනේ. ඒ නිසා මම කිව්වා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ඒ නිසා ඔබ ශක්තිමත් කුසලයක් කරලා මේ අකුසලේ යටපත් කරලා දාන්න. ශක්තිමත් කුසලයකින් මේ අකුසලේ යටපත් කළා දාන්න. ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකේ ඉන්නවා ජීවිතයක් මරණයක් අතර සටන් කරන දරුවෝ. එවැනි දරුවෝ කීප දෙනෙක් තෝරාගෙන ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයන්. සපේල ඒගොල්ලෝ ජීවත් වෙනවා දැක්කට පස්සේ මගේ අතින් නැති වුණ දරුවාට මම ජීවිතයක් දුන්නා කියලා අර අකුසලය මේ කුසලයෙන් යටපත් කරගන්න. නමුත් ඔබ මේ අකුසලය මේ කුසලයෙන් යටපත් කළාටත් පස්සේ ආයිමත් ඔබේ අකුසලය ගැන හිතන්න යනවා නම් ඒකේ තේරුමක් නැහැ පිංගතුනි. ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයෙන් යට කළාට පස්සේ ඒක එතනින්ම මකලා දාන්න යට උනාය කියන තැන හිතාගන්න. එහෙම නැත්නම් ඔබ නැවත නැවතත් ඒක මතු කරලා ගත්තොත් ඒක අනාගත විපාකයක් කරා සකස් වෙනවා පිංගතුනි. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඔබේ අතින් අතීතයේ අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අකුසලය ඊට වඩා ශක්තිමත් කුසලයක් තුලින් යටපත් කරලා දාන්න. එහෙමත් නැත්නම් ඔබේ අතින් අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා දාන්න ඔබ දක්ෂ වෙන්න. එහෙම දක්ෂ වෙනවා වගේම කොයිම වෙලාවකවත් යම් අකුසලයක් උදෙසා ගැටෙන සිතක් තියෙනවා නම් ඒක හරි භයානක තැනක් වින්නතුනි. ඉන්සාන් නිරේතුරුවම එවැනි අකුසල් තියෙනවා නම් අර ආකාරයෙන් ඒ අකුසල් යටපත් කරගන්න කරමින් ශක්තිමත් කුසල් දහම් කරමින් තව තව සීලය ශක්තිමත් කරගන්න.